பல பல இன்னிப்பா மிஸ் கரண்ட தோ லீஸ் கரண்ட அவம புலி அனுபாத்தியன் அவம லிய கேவிலி எக் தின சேவைய நம்ம ஷிலி கிவி மே க்ரம கமர்ஷியல் லீசிங் அண்ட் ஃபைனான்ஸ் அமாலி மே அத பலும்கல பி பாசிட்டிவ் துளின் அபி கதா கரண லாஸ்தி வென்னே கோச்சி gene ஹபை அத சமஹர கோச்சி அவலங்கு வென்ன புலுவாங் கியலத் நெட் நியூஸ் வலதி கியவுனா හැබැයි දිල්ෂාන් මේක මේ අද විතරක් නෙමෙයි දැන් මීට කලිනොත් කොහොමත් ඉඳ හිටකදී වගේ අවලංගු වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි සමහරක් වෙලාවට මේ ගොඩක්ම වෙලාවට පරක් වෙලා තමයි යන්නේ හැබැයි ආයෙමත් ඉඳලා හිටලා වගේ ස්ටේෂන් එකට යනකොට කෝච්චිය ගිහිල්ලා කියන්නේ අපි පරක්කුත් නැහැ හැබැයි කෝච්චිය කියන්නටත් ඒ වෙලාවටත් කලින් ගිහිල්ලා ඉතින් කොහොම වුණත් අන්තිමට වෙන්නේ මේ යන මගෙන් තමයි අමාරු වෙටෙන්නේ හැබැයි ඉස්සරහට කෝච්චිය පරක්කු වෙන නිසා හෝ කෝච්චිය කලින් ගියා කියලා මගෙන් රස්තිය ආදු වෙන එක වැලකෙයි හෝ අඩු වෙයි කියලා අනුමාන කරන්න පුළුවන්. ඒකට හේතුව ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ මගෙන්ගේ රස්තිය ආදුව වැලැක්වීම සඳහා කෝච්චිය දැන් හරියටම කොහෙද තියෙන්නේ? මම කෝච්චියට නගින ස්ටේෂන් එකට කෝච්චිය හරියටම කීයටද එන්නේ? මේ තොරතුරු සජීව ලෙස දැනගන්න පුළුවන් දැකගන්න පුළුවන් තාක්ෂණික යෙදවුමක් දැන් සකස් වෙලා තියෙනවා. එතකොට මේ මොනවාද මේ කියන්නේ දැන් සකස් වෙලා තියෙන යෙදවුම මොකක්ද මේකේ තියෙන ප්‍රතිලාභ? ප්‍රතිලාභ ගැන කියන්න කලින් මේ යෙදවුම සමහර විට ඇප් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ යෙදවුම හදපු අය ඒකට පණ දෙන අය නම් මේක හඳුන්වන්නේ ලයිව් ට්‍රේන් රේඩාර් කියලා. එතකොට දැන් මොකක්ද මේකේ ප්‍රතිලාභ කියලානේ අමාලි ඇහුවේ. ඔව්. ඒක තේරුම් අරගෙන ඉස්සරහට කතා කරන එක වැඩිය වටිනේ. ඔව්. එතකොට මේක අහන්න වැඩියෙන් හිතෙයිනේ. ඒ නිසා අපි අහමු මොනවද මේකේ තියෙන ප්‍රතිලාභ කියලා. මම නෙමෙයි උත්තර දෙන්නේ. එහෙනම් මේක හදපු අය. මේක හැදුවේ RDMNS Railway Network. මේක මේ Facebook සමූහයක්. Facebook සමූහය සකස් වෙලා තියෙන දුම්රිය යන මගින්ගෙන්. ඒතර දුම්රිය මගින් එකතු වෙලා තමයි මේ තාක්ෂණික යෙදවුම හැදුවේ. එතකොට මේ Facebook සමූහයේ ඇඩ්මින්ලා කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක් සහ මේ සමූහයේ ආරම්භක සමාජිකයෙක් විරාජ් හර්ෂණ අපිත් එක්ක කතා කරලා ඇප් එක ගැන ඇප් එකේ ප්‍රතිලාභ ගැන අපිට විස්තර කළා. මගේ ජනතාවට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන කතා කරොත් මේ සිස්ටම් එක හරහා අපිට පුළුවන් වෙලා දිනා කොට දෙනෙක්ගේ කාලය කළමනාකරණය කරන්න ටයිම් සේවින් කරගන්න ටයිම් මැනේජ් කරගන්න ඒ වගේ දේවල් වලට මේ ඉන්ෆර්මේෂන් ගොඩක් වැදගත් සම්පලයක් විදියට හිම මොන දීපු අවස්ථා තියෙනවා සමහර ලාවට කොළඹ වැඩ කරනකොට බොහොම මාර්ග තදබදය වුණත් ටිකක් වැඩි ප්‍රදේශ වල තමයි මේ බොහොමයක් කාර්යාලය හිම පිටලා තියෙන්නේ එතකොට සමහර ලාවට අපි සම්පලයක් විදියට ගත්තොත් පහට ඔෆ් වෙලා ෆිස් එකකින් එනවා නම් සමහර ලාවට පාරේ තියෙන පුළුවන් ලොකු ට්‍රැෆික් එකක් එතකොට සමහර ලාවට අපි යන්න ඉන්න ට්‍රේන් එක තියෙන්නේ එක්සැම්පල් එකක් විදිහට මරදාන ස්ටේෂන් එකෙන් 5යි කාලට නම් සමහර ලාවට 5යි 10ටත් අපි පාරේ නම් එතකොට මේ ට්‍රේන් එකේ මොන හරි ලේට් එකක් තියෙනවා නම් ඒක මේ ඇප් එක හරහා දැනුවත් කරන හින්දා එයාට ඒ ටයිම් එක මැනේජ් කරගන්න නැත්නම් එයාට වෙන ප්‍රවාහන මාධ්‍යය තෝරගන්නවද කියන එක මේ වැඩ කළමනාකරණය කරගන්න ට්‍රේන් ස්ටේෂන් එකට යන්නේ කින්දා මේ ටයිම් මැනේජ් කරගන්න අනිවාර්යයෙන්ම තොරතුරු වැදගත් වෙනවා උදේට වුණත් ට්‍රේන් ස්ටේෂන් එකට යද්දී අතරම උදේට ගොඩක් කට්ටිය මේ ඇප් එක බලනවා තමන් එන ට්‍රේන් එකේ එක්සැම්පල් එකක් විතර පැය භාගයක් ලේට් නම් ගෙදරින් කලින් යන්නේ නැහැ. ඒ ටයිම් එක ටාගට් කරලා යන්නේ. ඒ වගේ අපි දකිනවා ගොඩක් අය මේකෙන් ටයිම් මැනේජ් කරගන්නවා. දැන් දේශාන් මේ පද්ධතිය නිකක්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. මේක ක්‍රියාත්මක වෙන්න දත් ඕන, තොරතුරු ඕන. ඇත්තටම මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න කොහෙන්ද ඔය දත් තොරතුරු කොහොමද ඔක එකතු වෙන්නේ? මම මුලින් කිව්වා නමාලි මේ තාක්ෂණික යෙදවුම හදන්නේම දුම්රිය මගෙන් පිරිසක් එකතු වෙලා. Facebook සමූහයක් හදාගෙන ඉන්නවා මේ දුම්රිය මගෙන්. RDMNS Railway Network. මේ සමූහයේ ඉන්න මගින් එකතු වෙලා තමයි මේ තාක්ෂණික යෙදවුම හදන්නේ. ඒක තොරතුරු වලින් පෝෂණය කරන්නේ. ඒකට දත්ත කවන්නෙත් ඒ අයම තමයි. ඒ වැඩේ වෙන්නේ කොහොමද කියලා විරාජ් තවදුරටත් අපිට පැහැදිලි කළා. අප්ඩේට් වලට ඩේටා එන්නේ කොහෙන්ද? මේක තමයි ඊළඟට එන ප්‍රශ්නේ. ඇත්තටම අපි දකින විදිහට මේක තමයි ලංකාවේ මිනිස්සු උදව් කරගන්න සර්විස් එකක් විදිහට නිකන් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් විදිහට වගේ තියෙන හොඳම සර්විස් එකක් විදිහට අපි මේක දකින්නේ. මොකද මේ හැම එකකටම ඩේටා ෆීඩ් කරන්නේ ට්‍රේන් එකේ යන අය, පැසෙන්ජර්ස්ලා. ඒක තමයි මේ ගෲප් එකේ තියෙන ලොකුම විශේෂත්වය. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් දැන් කවුරු හරි කෙනෙක් කොටුව ඉන්නවා නම් අපේ මෙම්බර් කෙනෙක් වකරි ට්‍රේන් එකක් ලේට් කියලා නවුස් කරනවා. එහෙම නැත්නම් මේක අද කැන්සල් කියලා නවුස් කරනවා. ඊට පස්සේ එයාලා අපිට මේ ඉන්ෆර්මේෂන් සබ්මිට් කරනවා.
Facebook group post join field प्रधान मार्गे कैलनी वैली मार्गे मुदुबड मार्गे साल मार्गे मैं लाइन वाट अदाल मेसेंजर ग्रूप दागे डेली याले आने ट्रेन सहा दिन ट्रेन स्टेशन अपडेट्स लबादे आर डी मिनट से डेटा मुलदी अतर मैं मेसेंजर बोले अभी पटांगे लबादी डेटा अणु अभी ए लेट कैलक्युलेशन कर न्यूज टीम मेगा न्यूज टीम मेकटीलाको मे डिस्पैच कर अभी मैं कथा करें RDMNS.LK ऐप नाम लाइव ट्रेन रेडार सिस्टम मेकन अलुते हनुन्वा दीपू ताक्षणिक मे ताक्षणिक हनुन्वा देम स्टेशन निकट अनकोट कोचिय गिहिंग इवराई समहर वेलावट यन्नकालीन कोचिय गिहिल परक्वेला मेनिसा मगेन्गे सिधुवन रस्तियादुव वलक्वागे नेम संदहा දුම්රිය පිළිබඳ කෝච්චි පිළිබඳ හරිම තොරතුරු මගේන්ට ලබා දීම සඳහා තමයි මේ තාක්ෂණික යෙදවීම සකස් වෙන්නේ. දැන් දේශන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකේ දැන් ඔය ඇප් එක හැදුවා කියන්නේ ඔය යන එන මගේන් පිරිසක් නේ. හැදුවා විතරක් නෙමෙයි ඒකට දත්ත තොරතුරු ලබා දෙන්නෙත් මගේන්. මගේන් නේ. හැබැයි ඉතින් ඔක මගේන් කරන්න ඕන දෙයක්. දැන් ඕක මේ කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නෙමෙයි ඔක කරන්න ඕන. එහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම කෙනෙක් අහන්න පුළුවන් ඒ නිසා අපි මේ ප්‍රශ්නේ ඔබ වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඇහුවා. මේ අපිට උත්තර දෙන්නේ දුම්රිය නියෝජ්‍ය සමන අධිකාරී ගාමිණී සෙනවිරත්න මහත්මයා. මේ වගේ දෙයක් අපේ රටේ දුම්රිය මගින්ට කොහොමද පිටුවහලක් වෙන්නේ? ඔය ඒගොල්ලෝ කරගෙන යන ක්‍රියාදාමයෙන් ඒ සමාජික සියලු මගින්ට දුම්රිය ප්‍රමාදයන් හා දුම්රිය තීරණ ගැන මගින්ට කල් වේලා ඇතුව දැනගන්න ලැබෙනවා. මේක ඇත්තටම මීට කලින් අපි දුම්රිය දෙපාර්තමේන්තුව විදියට කළ යුතු දෙයක්. නමුත් දුම්රිය ගමන් ගන්න මගින් එකට වෙලා මේක කිරීම පිළිබඳව පළවෙනි මගේ ක්‍රමයන්ගම සුපිය පිරිනමන් කැමති ඒ නිල Facebook අඩවිය කියන ඇඩ්මින් එකේ ඉන්න සියලුම දෙනාට මේකෙදි වෙන්නේ අපි අපේ දුම්රිය ගමන් ගන්න වගේන්ට අයගොල්ලෝ දෙනවා මේ කෝච් එක තියෙන තැන දුම්රිය ප්‍රමාදය. එතකොට මගින්ට පුළුවන් සමහර වෙලාවට කලින් එන්නේ නැතුව දුම්රිය පැය භාගයක් ප්‍රමාදනා. ඒ පැය භාගය තමයි ගෙදර වැඩක නිරත වෙලා නැත්නම් කාර්යාලයේ වැඩක නිරත වෙලා එන්නේ. මේක ලොකු පිටුවහලක්. ඇත්තටම බොහොම හොඳ දෙයක්. මම ප්‍රශංසනීය වගේ කරනවා ඒ කරන දේ. දැන් මේ ප්‍රශංසාව පළ කරනවනේ. හැබැයි අර මං අහපු දැන් අනිත් අයට තියෙන ප්‍රශ්නට උත්තර ලැබුණ නැහැ නිල්ෂාන්. ඇයි මගෙන් කරනකම් හිටියේ ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව කළේ නැත්තේ? දැන් අපිට උත්තර දීපු දුම්රිය නියෝජ්‍ය සමන අධිකාරී ගාමිණී සෙනවිරත්න මහත්මාම ඔය මුලින් දීපු උත්තරේ කතනක කියනවනේ මේක දුම්රිය දෙපාර්තමේන්තුව කලින් කරන්න ඕන වැඩක්. ඔව්. ඉතින් ඔව් ඔව් සාධාරණ මාල්ට හිතන දේ ඇයි තාම කළේ නැත්තේ? මේකට උත්තරේ. ඇයි දුම්රිය දෙපාර්තමේන්තුවට එවැනි නිර්මාණයක් කරලා අපේ රටේ මගේ ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීමේ හැකියාවක් තිබුණේ නැති මෙච්චර කාලයක්? නෑ ඒක ප්‍රශ්නෙදී ඇත්තටම අපි ණයබරින් ඒ කියන්නේ දෙපාර්තමේන්තුව දුවන්නේ ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් ණය අරගෙන. ඉතින් ඒ රජයේ අය දෙන එකත් එක්ක තමයි පඩි කියලා මේ එන්ජින් නඩත්තු කරලි මාර්ගේ නඩත්තු කරලි සියලු දේ කරන්න ඕන. උදාහරණයක් ගත්තොත් ළංගම හරි පුද්ගලික බස් ඇති ගත්තොත් ඒගොල්ලෝ පාරේ නඩත්තුවක් කරන්නේ. හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුව පාරේ නඩත්තුව සහ දුම්රිය සඳහා අවශ්‍ය සංඥා නඩත්තු මේ හැමදේම කරගෙන යනවා. ඉතින් විශාල වියදමක්. මේ වියදමත් එක්ක නවස් සොයා ගැනීම සඳහා ඇත්තටම අපි යාලිතුයි. ඒක නෑ කියන්නේ මම හදවතින්ම පිළිගන්නවා යන්න ඕන. යම් කිසි පසුබෑමක් තියෙනවා. ඒ පසුබෑම තියෙන්නේ අපිට ලැබෙන ප්‍රතිපාදනත් එක්ක. ඒ ගමන යන්න ලැබෙන ප්‍රතිපාදන ලැබුණාම ඒක යන්නේ වෙන දෙයකට. අන්න ඒ කරුණ නිසා තමයි හැබැයි ඉදිරියේදී දැන් මේ රැදී අපිට ප්‍රතිපාදන විශාල වශයෙන් ලබා දීලා තියෙනවා. ඒ අනුව මම හිතන්නේ ඔබ අහුව ප්‍රශ්නට උත්තරයක් ඉදිරියේදී ලැබෙයි. ඉස්සරහටත් බලනව නේද? ඔව් ඉස්සරහට උත්තර ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි එහෙම ගොඩක් කල් බලාගෙන හිටියා උත්තර ලැබෙනකල්. මේ දුම්රියේ යන එන මගිනුත් එහෙම බලාගෙන හිටපු පිරිසක්. හැබැයි ඔවුන්ට අන්තිමේදී හිතෙන්නේ නැති බලන් හිටිය ඇති ඒගොල්ලෝ කරන්න නැත්නම් අපිවත් කරන්නම් කියලා. එහෙම තමයි දුම්රිය මගින් එකතු වෙලා දුම්රිය හරියටම කොතනද තියෙන්නේ කීයටද මම නගින ස්ටේෂන් එකට එන්නේ දුම්රිය පරක්කු වෙනවද පරක්කු වෙනවනම් කොච්චර වෙලා පරක්කු වෙනවද මේ ආදී තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා අපි මේ අද කතා කරන RDMNS.LK ඇප් එක එහෙම නැත්නම් live train radar system එක හදන්නේ සහ දැන් ඒක භාවිතයට එකතු කරලා තියෙන්නේ. ඒ අතරේ තවදුරටත් අපි තින් බලාගෙන ඉමු දුම්රිය දෙපාර්තමේන්තුවත් ඕක ඉස්සරහට කරයි කියලා. මොකද මේක දෙපාර්තමේන්තුව කරන්න ඕන වැඩක් කියලා දෙපාර්තමේන්තුවම පිළිගන්නවනේ. සහ දැන් ප්‍රශ්නේ තියෙන්නේ යමාලි ලැබෙන සල්ලි මදි කියන එක තමයි. ලැබෙන සල්ලි වලින් පඩිගෙන ගෙවන්න ඕනේ, දුම්රිය මාර්ගය නඩත්තු කරන්න ඕනේ. ඔය ටික ඔක්කොම කරලා ඉවරුනහම
තවයව කරන්න සල්ලි නැහැ කියලා කියන්නේ. හැබැයි ඉතින් එහෙම සල්ලි නැහැ කියලා දේවල් අතාරින්න පුළුවන්ද? නොකර ඉන්න පුළුවන්ද? වෙනත් රටවල් කොහොමද මේ අභියෝගයට මූණ දෙන්නේ? අපි ඒ ගැනත් හෙව්වා. මොකද අපි තොරතුරු හොයලා දෙන්නම්කෝ. ඔව්. ඒ තොරතුරු පාවිච්චි කරන්නකෝ. පාවිච්චි කරලා සිස්ටම් එක හදන්නකෝ. ඒ තැනට තල්ලු කරන්න අපි මේ තොරතුරු හෙව්වා. එහිදී අපිත් එක්ක කතා කළා මේ ප්‍රවාහන විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රාමාණික විද්වතෙක් මහාචාර්ය අමල් කුමාරගේ මහත්මයා. ප්‍රවාහනේ මගියාට ඒ වාහනයක් කුඹියක් හෝ බස් රථයක් ළඟා වෙන වෙලාවක් දැනගැනීමට තාක්ෂණය පාවිච්චි කරනවා ගක් රටවල් වල විශේෂයෙන්ම GPS තාක්ෂණය ඒ කියන්නේ ග්ලෝබල් පොසිෂනින් සිස්ටම් කියන තාක්ෂණයෙන් අපේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකක් පවා ඒ තාක්ෂණය තියෙනවා ඒක තුල ඒ යන්ත්‍රය සම්බාහික හයි කරලා තියෙන වාහනය කොහෙද පීටලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් ඉතින් දැනට මෙවැනි දෙයක් මැදම පලාතේ ප්‍රවාහන අවාමයේ අමාත්‍යාංශයේ අධිපති වෙන අධිකාරියේ දැනට බස් රථ 1000කට වැඩි ප්‍රමාණයක දාලා තියෙනවා මෑත කාලයේදී ඒක මගියට ඔය තොරතුරු බස් රථේ කොහෙද තියෙන්නේ විනාඩි 30කින් තමුන් ඉන්න තැනට ළඟා වෙනවද කියන ඒ තාක්ෂණය දෙන්න පුළුවන් කමක් තියෙනවා ස්මාර්ට්ෆෝන් එකක් එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එකක ටෙක්ස්ට් මැසේජ් එකක් හරහා ඉන්ටර්නෙට් එක හරහා එතකොට මේ තාක්ෂණය අද ලංකාවේ වුණත් සත මගින්ගෙන් 70%කට විතර ස්මාර්ට්ෆෝන් තියෙනවා තව 125%කට විතර වගේ සාමාන්‍ය මොබයිල් ෆෝන් එකක් තියෙනවා. ඉතින් එහෙම ගත්තම මේ තාක්ෂණය තමයි අද ඉදිරියට තියෙන විකල්පය මේක. දේශාන් මේ තාක්ෂණය මේ අපේ රටේ දැනට තියෙනවා. ඒ වගේම මේ රජයත් මේක පාවිච්චි කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුව ඇයි පාවිච්චි නොකරන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. හැබැයි දැන් ඒ අඩුව සම්පූර්ණ කරමින් දුම්රිය යන මගින් එකතු වෙලා මේ තාක්ෂණය පාවිච්චි කරමින් ඔන්න තාක්ෂණික යෙදවුමක් සකස් කරලා තියෙනවා. ඒ තාක්ෂණික යෙදවුම ගැනයි අද අපි බැලුම්ගල බී පොසිටිව් තුලින් කතා කරන්නේ. මොකක්ද මේ තාක්ෂණික යෙදවුමේ සැකැස්ම? ඔබ කැමතිනම් මේ තාක්ෂණික යෙදවුමත් එක්ක එකතු වෙන්න. දැන් ඔබත් කෝච්චි යන කෙනෙක් නම් අනිත් දවසේ ස්ටේෂන් එකට ගිහින් රස්තියාදු වෙන්නේ නැතුව හරියට වෙලාවට ස්ටේෂන් එකට යන්න ඔබට ඕනේ නම් ඒ කොහොමද ඒ වැඩේ කරන්න ඕනේ කියලා අපි කතා කරමු. ඒ ගැන අපි තොරතුරු අනිවාර්යයෙන්ම ඔබට කියනවා. සහ දුම්රිය දෙපාර්තමේන්තුව විදිහට දැන් මේ තියපු පළවෙනි පියවර ඉස්සරහට අරන් යන්න මොකද කළ යුත්තේ කියලාත් අපි හාරවුසමු. මේ ගැන ඔබටත් ඇති අදහස් යෝජනා චෝදනා එන්න කතා කරන්න අපිත් එක්ක. අපි අපේ දුරකථනය ඔබට විවෘත කරනවා 0112 55 33 63 0112 55 33 63. අපි අද කතා කරන්නේ RDMNS රේල්වේ නෙට්වර්ක් Facebook සමූහය එකතු වෙලා සකස් කරපු RDMNS.lk app එක live train radar system එක ගැන. බලුංගල positive. දැන් මේකේ ට්‍රේන් රේඩාර් කියලා කිව්වට මේ ට්‍රේන් රේඩාර් එකේ ඩේටා ෆීඩ් වෙන්නේ වෙනම තැනක. ඒක තමයි RDMNS TTS user portal කියන app එක. ඒ app එක අපි ළඟදී අපේ සමාජිකයන්ට රිලීස් කරා. ඒ app එකෙන් ඇත්තටම කරන්නේ අපි ඒකට සමාජිකයන් ලියාපදිංචි කරගත්තට පස්සේ එයා යන එන දුම්රිය යාට එකකින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒකේ ට්‍රේන් ෂෙඩියුල් එක ඒ app එකට අපි ඇතුළත් කරලා තියෙන ඩේටාබේස් එකට. එතකොට එයා ට්‍රේන් එක සිලෙක්ට් කරාට පස්සේ එයා ඒ ඉන්න කරන් ටයිම් එකේ එයාට ට්‍රේන් එක ලයිව් ෂෙයා කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට අපි ඒක ලෝඩ් කරාට පස්සේ එයා දැන් ට්‍රේන් එක ඔල්රෙඩි සිලෙක්ට් කරලා තියෙන හින්දා එයාට ස්ටේෂන් ඔක්කොම අනුපිළිවෙලට තමයි තියෙන්නේ. එතකොට එයා ස්ටේෂන් එකකින් ස්ටේෂන් එකට නෙක්ස්ට් ක්ලික් කරන් යනකොට ඒ ෆෝන් එකේ තියෙන කරන් ටයිම් එක ඔටෝ ජෙනරේටඩ් ටෙක්ස්ට් ඇප් විදිහට හම්බෙනවා. එතකොට එයා ඒක තමයි අපි මැසෙන්ජර් චැට් එකට ඇතුළත් කරන්නේ. මේකත් එක්ක තමයි මේ RDMNS රේඩා කියන සිස්ටම් එක නිර්මාණය වෙන්නේ මේ කට්ටියගේ කන්සෙප්ට් එකත් එක්ක. අපි මේ කතා කරමින් ඉන්නේ අද බැලුම්ගල බී පොසිටිව් තුලින් RDMNS.lk app එක නැත්නම් live train radar system එක ගැන. මේ system එක හරහා අපිට පුළුවන්කම තිබෙනවා අපි යන්න බලාපොරොත්තු වෙන කෝච්චිය දැන් තියෙන්නේ කොතනද, ඒක මම කෝච්චියට නගින ස්ටේෂන්ට එන්නේ කීයටද කියලා හරියටම දැනගන්න. ඒ නිසා කෝච්චි සම්බන්ධයෙන් සිදුවන රස්තියාදු වීම, කාලය කාදමීම් වළක්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ system එක හදන්නේ RDMNS train railway network කියන Facebook සමූහය. ඔවුන් මේ දුම්රිය යන එන මගින් දුම්රිය යනේන මගින්ගේ එකමුතුවක් විසින් තමයි මේ සිස්ටම් එක ඩිවලොප් කරන්නේ. ඒ සිස්ටම් එකට ඒ පද්ධතියට කොහෙන්ද තොරතුරු ලැබෙන්නේ කියලා තමයි දැන් ඔය විස්තර කළේ. ඒ විස්තර කිරීම කළේ RDMNS රේල්වේ නෙට්වර්ක් හි ඇඩ්මින්වරයෙක් සහ ආරම්භක සමාජිකයෙක් විරාජ් හර්ෂණ. ඒ අතරේ අමාලි දැන් ඊළඟට තියෙන ප්‍රශ්න තමයි දැන් මේ ඇතුළත් කරන දත්ත බලන්නේ කොහොමද කියන එක. ඔව්, ඒකටත් ඔහු උත්තරයක් දුන්නා.
දැන් මේ යූසර් දෙන ඩේටා එක තියෙනවා. එතකොට මේ ඩේටා එක අපේ සිස්ටම් එකට අරගෙන අපි එන්ටර් කරලා තියෙනවා ට්‍රේන් ෂෙඩියුල් එක මේ ඇප් එකේ බෑක් එන්ඩ් එකේ දුවන. එතකොට මේ යූසර් කෙන් ගන්න ඩේටා එක අනුව අපි වෙනම සිස්ටම් එකක් ක්‍රියේට් කරා. මේ සිස්ටම් එකකින් කරන්නේ මේ ඩේටා එක අරගෙන ඊට පස්සේ ඒකේ වැලඩිටි එක ඔටෝ චෙක් කරගෙන ඒ වගේ පොඩි පොඩි ෆිල්ටර්ස් වගේකින් මේ ඩේටා එක ඇවිල්ලා ඊට පස්සේ මේ ඩේටා එක දෙනවා අපේ රේඩාර් සිස්ටම් එකට. එතකොට මේ rdms.lk live radar කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට ඉස්සෙල්ලාම දකින්න පුළුවන් මේකේ තියෙනවා මේ අපේ යූසර් අප්ඩේට්ස් කට්ටිය දෙන ට්‍රේන් වල අප්ඩේට්ස්. එතකොට මෙතන මේ කාඩ්ස් විදිහට මේ අප්ඩේට්ස් පෙන්වන්නේ අපේ rdms tds user portal කියන ඇප් එක පාවිච්චි කරලා අප්ඩේට් ෂෙයා කරන මෙම්බර්ස්ලා දෙන අප්ඩේට්ස් තමයි මෙතනට එන්නේ. එක්සැම්පල් එකක් විදිහට දැන් උදේට රුහුණු කුමාරි ට්‍රේන් එක කවුරු හරි ෂෙයා කරනවා නම් එයා ස්ටේෂන් බයි ස්ටේෂන් එයාගේ ඩීටේල්ස් දෙනවා chat එකට ෂෙයා කරනවා. එතකොට ඒ ඩේටා එක තමයි අපි අරගෙන මෙතන පබ්ලික් ඩිස්ප්ලේ කරන්නේ. ඇත්තටම දැන් අපි මැසෙන්ජර් කියන ගෲප් එක අප්ඩේට්ස් අරගෙන යනකොට ඇත්තට මේකේ ඉන්න අප්ඩේට්ස් ගන්න පුළුවන් උනේ ඒක ඇතුලේ පාවිච්චි කරන අයට විතරයි. ට්‍රේන් එක ලේට් නම් විතරයි ඒකට ලේට් නොටිෆිකේෂන් එකක් යවන්නේ. එහෙම නැත්නම් කැන්සල් නම් විතරයි. ඊට අමතරව ඇතුලේ ඉන්න කට්ටියට විතරයි මේ ඉන්ෆර්මේෂන් බලන්න පුළුවන් පහසුකම තිබ්බේ. එතකොට මේ රේඩා කියන ෆීචර් එකත් එක්ක මේ ඩේටා එක අපි අපේ RDMS ඇප් එක පාවිච්චි කරන කට්ටියටත් බලන්න පුළුවන් විදිහට ඇත්තටම ක්‍රියේට් කරා. දැන් මෙම්බර් කෙනෙක් එක්සැම්පල් එකක් විදිහට ට්‍රේන් එකේ අප්ඩේට්ස් දෙනවා නම් ඒ අප්ඩේට් එකේ රීසන්ට් අප්ඩේට් එක මේ රේඩා එක පාවිච්චි කරලා බලා ගන්න පුළුවන්. නිල්ෂාන් අපිත් එක්ක කතා කරන්න හිතවතෙක් ඉන්නවා. ආයිබෝන් ඔබතුමන්ට. හලෝ. ඔව් ඔබතුමාගේ අදහස් මොකක්ද? මට හිතෙනවා නෑ ඇත්තටම දැන් ඉස්ලාම ඕගොල්ලන්ට මම ස්තුති කියන්න ඕනේ මේ වගේ දේවල් අපිට දැනුවත් කිරීම ගැන. ඒ වගේම මේ ඇප් එක හදපු කට්ටිය ඇත්තටම බොහොම ලොකු දෙයක් කරලා තියෙන්නේ. මොකද ඔය ට්‍රේන් වල තියෙන ගොඩක්ම ප්‍රශ්නයක් තමයි ට්‍රේන් එක වෙලාවට මේ එන්නේ නැතිකම. ඉතින් ඕක ඇත්තටම දැනගන්න පුළුවන් ලොකු දෙයක්. සමහරවිට පැයක් එකමාරක් අපිට ස්ටේෂන් එකේ රස්තියාදු වෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒක මෙතෙන්දී නැති වෙනවා. ඒක ඇත්තටම ලොකු දෙයක්. ඒ වගේම මම නිකන් බොහොම බේසික් විදිහට පොඩි මේ යෝජනාවක් කරන්න කරනවා. ඒ කියන්නේ මම අහනවා මෙහෙම කරන්න බැරිද කියලා. ඒ කියන්නේ හැම ට්‍රේන් එකකටම GPS යුනිට් එකක් දෙනවා. GPS යුනිට් එකක් දීලා ඒ යුනිට් එක නම් කරනවා මේ ට්‍රේන් එකේ නමින් හරි මොන හරි. එතකොට ඒ යන්නේ ඉන්න කට්ටියට පුළුවන් ඒක චෙක් කරගන්න මේක දැන් මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියන එක. ඒක ඇවිල්ලා එක ක්‍රමයක් ආපහු එහෙම නැත්තම් කරන්න පුළුවන් ඔය ඇප් එක හදලා තියෙන කට්ටියට යම් කිසි මුදලක් ලැබෙන විදියට මොනාරි දෙයක් කරන්න. අඩු ගානේ දැන් ඒ ඇප් එකෙන් මේ ඇඩ්ස් මොනාරි දාන්න පුළුවන් ප්ලේ වෙන්න දාන්න පුළුවන්. එහෙම නැත්තම් රජය හෝ මොනාරි යම් කිසි ආයතනයක් කරහා යම් කිසි මුදලක් ලබා ගන්න විදිය මොනාරි වැඩපිළිවෙලක් කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නකොට රුපියල් 50ක 100ක වගේ මුදලක් අය කරන්න. ඒ වගේ මොනාරි හැබැයි මේ පන්නේ තාක්ෂණ භාවිතයක් සඳහා වන යෝජනාව දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වෙනවා මීට අවුරුදු 10කටත් විතර කලින් ව්‍යාපෘති යෝජනාවක් විදිහට. ඒ විතරකුත් නෙමෙයි මේ පන්නේ තාක්ෂණික යෙදවුමක්. දැන් මේ අපිට කතා කරපු දුරකථනයෙන් කතා කරපු හිතවතා කිව්වනේ මේ දුම්රිය වලට GPS සිස්ටම් එකක් හයි කරලා ඒ හරහා නියාමනය වෙන ක්‍රමයක් හදන්න බැයිද කියලා. ඒ පන්නේ තාක්ෂණික යෙදවුමක් දුම්රිය දෙපාර්තමේන්තුවේම කෙනෙක් නිර්මාණය කරනවා. දැන් එතකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ දියුජා? ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඒක හදපු කෙනාට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් යන්න උනා. යන්න උනේම සමහරු කියන විදිහට මේ අපේ ගවේෂණයේදී හෙළවෙච්ච තොරතුරු අනුව සමහරු විශ්වාස කරන්නේ ඔහුට යන්න උනේම ඔහු මේ සිස්ටම් එක හදපු හින්දා. අලුතෙන් ඒක ගැන හිතපු හින්දා. එහෙම තමයි වෙලා තියෙන්නේ කියලා ගොඩක් අය හිතනවා. ඉතින් එසේ තිබියදී තමයි දැන් මේ දුම්රිය යන මගෙන් පිරිසක් එකතු වෙලා එහෙම සිස්ටම් එකක් හදන්නේ. හැබැයි ඉතින් දුම්රිය යන මගෙන් එහෙම කරද්දී දුම්රිය දෙපාර්තමේන්තුවට තවදුරටත් නේ දැන් අවුරුදු 10ක් 12ක් තිස්සේ ඕක වුණා. තවදුරටත් කරාරේ ඉන්න පුළුවන්ද, බලන් ඉන්න පුළුවන්ද, අපිට සල්ලි නැහැ, අපිට පාඩුයි කියලා ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. මහාචාර්ය අමල් කුමාරගේ මහත්මයා ඊට උත්තර දෙනවා. මගී දුම්රිය සේවාවක් ලාභ ලබනවා කියන එක මම හිතන්නේ අපි සාකච්ඡාවට ගත යුතුයි. මොකද දුම්රිය සේවයක මේ ආදායමින් වියදමින් විතරක් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය මනින්න බෑ. විශේෂයෙන්ම මම සඳහන් කරොත් නාගරික ප්‍රදේශයක දුම්රිය නිසා මගී තදබදයේ කියන විශාල ආර්ථික පාඩුවක් වෙන දේවල් පොඩි ප්‍රමාණයකින් හරි අවම වෙනවා. එතකොට ඔය පාඩුවක් මනින්න ඕනේ ඒකත් එක්ක. එතකොට කවුරුටි කියනනම් දුම්රිය පාඩු ලබන ආයතනයක් කියලා ඒක විග්‍රහයකින් තොර මට පිළිගන්න බෑ. ඒක මුල. දෙවෙනි එක තමයි පාඩුවක් තිබුණා වුණත් පාඩුව අඩු කරගන්න එකත්
ලාභේනේ අන්තිමට කියනකොට. එතකොට ආදායම වැඩි කරගන්න එකත් පාඩුව අඩු කිරීමේ වාසිය. එතකොට මෙදීන් මගින් ආකර්ෂණය කරගැනීමත් දුම්රිය දෙපාර්තමේන්තුවේ හෝ ඕනෑම පොදු ප්‍රවාහන දායකයෙක්ගේ පරමාර්ථයක් වෙන්න ඕනේ. එතකොට අද මං කිව්වා විදිහට දුම්රිය කට්ටලයකට යන්නේ රුපියල් 1000කට වඩා අඩු ප්‍රමාණයක්. මොකද බස් රථයකට යන වියදමම තමයි මධ්‍යම පළාතේ අපි බස් රථ 1000කට හයි කරලා තියෙනවා නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන එන්ජින කට්ටල මං හිතන්නේ 200කට වඩා නැහැ. මේවට හයි කරගන්න ලොකු ආයෝජනයක් වෙන්න බෑ. තව පොඩි රහසක් හෙලි කරන්න තමයි. මොකක්ද? මේකත් මේ අපි කරපු ගවේෂණයේදී හෙලි වෙච්ච තොරතුරක්. දුම්රිය දෙපාර්තමේන්තුව මේ පන්නේ තාක්ෂණ භාවිතයකට යනවා නම් ඒ සඳහා උදව් කරන්න නොමිලේ උදව් කරන්න ශ්‍රී ලංකාවේ සහ විදේශීය සංනිවේදන ආයතන කිහිපයක්ම කැමැත්ත පළ කරලා තියෙනවා. අද ඊයේ නෙමෙයි කාලයක් තිස්සේ වුන් කැමැත්ත පළ කරලා තියෙනවා. ඉක්ටා ආයතනය ඔවුන් මේ ශ්‍රී ලංකා රජය යටතේ සිදුවන තාක්ෂණික ක්‍රියාකාරකම් හසුරුවන නියාමන ආයතනය හෝ සහාය දෙන ආයතනය ඔවුන් අපි කරපු ප්‍රශ්න කිරීමේදී කියනවා ඉල්ලීමක් ඉදිරිපත් වුණොත් අපි ලෑස්ති උදව් කරන්න. හැබැයි එහෙම ඉල්ලීමක් තාම ඉදිරිපත් වෙලා නැහැ. ඒතර ඉල්ලීම ඉදිරිපත් නොවෙන්නේ දුම්රිය පරක්කු වෙනවා. පරක්කු වෙන නිසා ස්ටේෂන් එකේ මගීන් රස්තිය ආදු වෙනවා. අපිට දුරකථනයෙන් කතා කරපු හිතවතා කියපු විදිහට තවත් බොහෝ අය කතා කළා ඒ අය කියපු විදිහට සමහර විට පැයක් එකමාරක් පරක්කු මේ රස්තිය ආදු වෙනවා. ඒක ප්‍රශ්නයක් විදිහට දුම්රිය දෙපාර්තමේන්තුව දැකලා නැද්ද? එහෙම නැත්නම් මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබිය යුතු බව ඔවුන් තේරුම් අරන් නැද්ද? හැබැයි අර අපිට මුලින් කතා කරපු දුම්රිය නියෝජ්‍ය සමාජාධිකාරීතුමා නම් කියන්නේ ඒක ප්‍රශ්නයක් විදිහට තේරුම් අරගෙනක් තියෙනවා. ඒකට උත්තර දෙන්න ඕන කියලා තේරුම් අරගෙනක් තියෙනවා. එහෙමනම් ඇයි තවදුරටත් මේ ඉල්ලීම කරලා නැත්තේ කියන ප්‍රශ්නේ තාමත් ඉතුරු වෙලා තියෙනවා. කෙනෙක්ට හිතනවා නම් මේ කෙනෙක්ටනේ පරක්කු වෙන්නේ. ඕක ඉතින් මොකද්ද විනාඩි 5ක් 10ක්නේ කියලා. හැබැයි ඔබ ගණන් හදලා බලන්න කෝච්චියක කී දෙනෙක් යනවද? එක ස්ටේෂමකින් කාර්යාලීය දුම්රියකට කී දෙනෙක් නගිනවද? එක්කෙනෙක් විනාඩි 5 ගානේ පරක්කු වෙනවා කියන්නේ එක්කෙනෙක් විනාඩි 5 ගානේ නාස්ති කරනවා කියන්නේ මිනිස් පැයවලින් ඒක කොච්චරක්ද? මේ මිනිස් පැය රටේ සංවර්ධනයට යෙදවිය යුතුව තියෙන යෙදවිය හැකිව තියෙන කාලය. එතකොට ඒ කාලය තමයි මේ නාස්ති කරන්නේ. ඒ නාස්තිය තමයි වළක්වා ගන්න මේ උත්සාහ කරන්නේ. දැන් දේශාන ඔය ඔක්කොම ඔහොම නම් ඇයි මෙච්චර කල් ලෝක කරන්න මේ පරක්කුනේ? බැරි වුනේ. ආ ඒක ඒක ආයි ප්‍රශ්නයක් නේද? දුම්රිය දෙපාර්තමේන්තුව ඇයි මෙච්චර කල් කරන්න බැරි වුනේ නේ? ආ ඇයි එහෙම වුනේ කියලා යම් අදහසක් යම් නිරීක්ෂණයක් ඉදිරිපත් කරනවා මහාචාර්ය අමල් කුමාරගේ මහත්මයා. අපිට තරන්න පුළුවන් අවශ්‍ය සුළු පරිමාණයේ වේදන් නොකර අපි මේ විශාල පරිමාණයේ සමහරලාට සුපිරි තාක්ෂණය අපි පාවිච්චි කරනවා. මේ සුළු තාක්ෂණය ගැන නොසලකා මං හිතන්නේ මෙන්න මේ වගේ මේ සංකල්පයක් වැරදි සංකල්පයක් අද රට තුළම පවතිනවා. මං හිතන්නේ මෙන්න මේක වෙනස් වෙන්න ඕනේ. මං හිතන්නේ ඒකටත් ඔය ප්‍රවාහනය ඇත්තටම විශාල වශයෙන් ගොදුරු වෙලා තියෙනවා. මේ ශාල තාක්ෂණයේ ලොකු දේවල් වැඩි පරිමාණයේ දේවල් තමයි අද ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් වෙන්නේ කියලා. මේ වෙන රටවල් වල කරනවා වගේ පොඩි පොඩි දේවල් වලින් පටන් අරගෙන ලොකු ලොකු දේවල් වලට යන ගමන අපි ප්‍රතික්ෂේප කළා. දැන් තේරුණානේ? මේ පොඩි පොඩි දේවල් තියෙද්දී බලදායි පොඩි පොඩි දේවල් තියෙද්දී ඒ පොඩි පොඩි දේවල් අල්ලගන්න නැතුව අපි කෙලින්ම කරන්නේ ලොකු දේවල් කියලා ලොකු මේක තමයි අල්ලගන්න යන්නේ. එහෙම වුණාම තමයි වැඩේ කරගන්න බැරුව පස්සට යන්නේ. ඒ නිසා තමයි දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළෙන්ම මේ තාක්ෂණික භාවිතය යෝජනා වෙද්දී ඒක ප්‍රතික්ෂේප වෙන්නේ. ඒ තාක්ෂණික භාවිතය යෝජනා කරපු අයටත් කලකිරීමට පත් වෙන විදිහට වැඩ සිද්ධ වෙන්නේ. සහ අනිත් පැත්තෙන් ඒව හොඳ නැහැ. හොඳ මේක අපි රටින් ගේනවා කියලා රටින් ගේන්න පිමුරුපත් හදන්නේ. හැබැයි රටින් ගේන්න ඕනේ නැහැ. මෙන්න වැද්දෝ ලංකාවේ ඉන්නවා. දැන් ඒ වැද්දන්ගෙන් ප්‍රයෝජන ගන්න. මෙච්චර කල් පරක්කු වුණානේ. හැබැයි දැන්වත් මෙන්න වැඩ කරන්න පුළුවන් අය ඒ අයට උදව් කරලා ඒ අයත් එක්ක එකතු වෙලා ඊළඟ තලයට මේ තාක්ෂණික භාවිතය අරගෙන යන්න. අපි කතා කරන්නේ rdmns.lk app එක ගැන, live train radar system එක ගැන. මේ system එක හැදුවේ දුම්රිය යන මගින් RDMNS Railway Network Facebook සමූහය. එතකොට දෙපාර්තමේන්තුවටත් කරන්න බැරි වෙච්ච දෙයක් ඈ. මේ රජයේ ආයතනයක් නේ. ඔව් දෙපාර්තමේන්තුවට කරගන්න බැරි වුණා. ඒ කරගන්න බැරි වෙච්ච දේ ඔවුන් කලේ කොහොමද කියලා අපි තවදුරටත් ප්‍රශ්න කළා විරාජ් හර්ෂණගෙන් ඔහු RDMNS Railway Network කී ඇඩ්මින් වරෙක් ආරම්භක සමාජිකෙක්.
ඇත්තටම ආර්ඩී මිනිස්ට්‍රේටර් කියන ගෲප් එක මේ වෙනකන් මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ අපිත් එක්ක ඉන්න ඇඩ්මින් ටීම් එකේ වගේම සමාජිකයන්ගේ අදහස් ගොඩක් එකතුවක් විදිහට තමයි මේ සර්විස් එක අද මේ තැනට දිනු වෙලා තියෙන්නේ අපි හැමතිස්සෙම බලන්නේ මොකක් හරි අපිට පුළුවන් විදිහට මේ රටට දෙයක් කරන්න ඇත්තටම මේ ආර්ඩී මිනිස් කියන සර්විස් එක අපි දැකපු ලංකාවේ මිනිස්සුන්ට උදව් කරගන්න නෙට්වර්ක්ස් වලින් බලනකොට බොහොම කැපිලා පේන නෙට්වර්ක් එකක් විදිහට තමයි අපි දකින්නේ මේ ආර්ඩී මිනිස්ට්‍රේටර් කියන Facebook group එකයි මේ community එකයි ඔක්කොම කට්ටිය මොකද ඇත්තටම ලංකාවේ මේ වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වත් train live tracking වත් එහෙම updated features අපි මේ වෙනකොට තවමත් දකින්නේ නැහැ ඇත්තටම ඒක ලොකු අඩුපාඩුවක් ඇත්තටම අපි කැමති ලංකාවේ railway department එක මීට වඩා ටිකක් digitalize වෙලා තාක්ෂණයත් එක්ක update වෙලා GPS system එකත් එක්ක වැඩ කරනවා නම් ඇත්තටම අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න ඕනේ ඇත්තටම අපි බොහොමත්ම කැමති train වලට GPS system එකක් එනවා නම් track system එකක් එනවා නම් ඒ දේවල් වලට ඇත්තටම යොමු වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ලෝකෙ ඉක්මනට වෙනස් වෙනවා. හැම වෙනස් වෙන ලෝකෙ එකතන හිටගෙන ඉන්න උත්සාහ කරන්න එපා. අපි ලෝකයට එක්ක ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා අපි දුම්රිය දෙපාර්තමේන්තුවට නැවත යෝජනා කරනවා. තවදුරටත් කරාරින්න එපා. තවදුරටත් පස්තර දාන්න එපා. කල් දාන්න එපා. දැන් ක්‍රියාත්මක වෙන්න. ඔබේ කාලය දැන් එළඹ තිබෙනවා. ඒ අතරේ මේ අපි කතා කරන rdmns.lk app එක live train radar එක වැඩ කරන විදිහ ඔබට දැක ගන්න ඕන නම් S2ෙන් බලන්න ඕන නම් අපි ඒකටත් අවස්ථාව හදලා දෙනවා. යන්න බැලුම් ගල YouTube channel එකට ඔබ YouTube පාවිච්චි කරන කෙනෙක් නම් යන්න බැලුම් ගල YouTube channel එකට ඔබ අතේ තියෙන smart ජංගම දුරකථනයෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබේ desktop හෝ laptop පරිගණකයෙන් වෙන්න පුළුවන් බැලුම් ගල YouTube channel එකට ගිහිල්ලා subscribe කරලා තියාගන්න. අපි තාම ඉක්මනින් අදාළ වීඩියෝව බැලුම් ගල YouTube channel එකට ඇතුල් කරනවා. ඒ අතරේ මේ අපි කතා කරන විෂය පිළිබඳව දුම්රිය විසඳුම් යුතු නවීකරණයන් පිළිබඳව එතකොට දුම්රිය මගින් එකතු වෙලා මේ කරපු වැඩේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නෙට තව කවුරු හරි උත්තර හොයලා දෙන්නකම් බලන් ඉන්නේ නැතුව ප්‍රශ්නෙට උත්තර හොයන්න ප්‍රශ්න මොන දෙන අය දරපු මේ උත්සාහය පිළිබඳව ඔබට තිබෙන අදහස් ඒක ඊළඟ තරයේ ලරන් යන්න ඔබට තිබෙන යෝජනා එහෙම නැත්නම් ඔබට තිබෙන චෝදනා විවෘතව අපිත් එක්ක කතා කරන්න අපි ඔබටත් ආරාධනා කරනවා අපිට කතා කරන්නත් 0112 55 33 63 අපේ දුරකථන අංකයට බලුංගල positive ඉස්සරහට එහෙම ලොකුවට බය වෙන්න ඕනේ නැහැ ස්ටේෂන් එකට යනකොට ස්ටේෂමට යනකොට කෝච්චිය ගිහින් තියෙයිද එහෙම නැත්නම් ස්ටේෂමට ගිහිල්ලා කෝච්චිය එනකන් බලා ඉන්න වෙයිද කාලේ කන්න වෙයිද කියලා ඒ රස්තියාදුව වැළැක්වීමේ අදහසින් rdmns.lk app එක නිර්මාණය වෙනවා live train radar system එක භාවිතයට එනවා මේ system එක නිර්මාණ කරන්නේ දුම්රියේ යන එන මගීන් පිරිසක් කියන එකයි අපි වැඩසටහන ආරම්භයේ සිටම කිව්වේ ඒකම තමයි තියෙන විශේෂත්වය ප්‍රශ්නෙට තව කවුරු හරි උත්තර දෙනකම් බලන් ඉන්නේ නැතුව ඔවුන් උත්තර හොයන්න වෙහෙස මහන්සි වුණා දේශන අපිත් එක්ක කතා කරන්න ඉන්නවා ජයලෙන් ලක්ෂ්මන් මහත්මයා ආයි බොවන් ඔබතුමන්ට ආයි බොවන් ඔව් ඔබතුමාගේ අදහස මොකක්ද ලැජ්ජ වෙන්න ඕනේ මොකද මම අවුරුදු 13ක් කෝච්චි යන කෙනෙක් මේ යන එන මගින් මේ වගේ දක්ෂ වැඩක් කිරීම එක ගැන මුළු ලංකාවේ ලෝකෙම ආඩම්බර වෙන්න ඕනේ එයාලට ස්තුති කරනවා මං ලක්ෂ්මන් මහත්මයා දැන් අර දුම්රිය දෙපාර්තමේන්තුවට මෙච්චර කල් මේක කරගන්න බැරි වෙච්ච එක ගැන ලැජ්ජ වෙනවා කියලා කිව්වනේ මම කලිනුත් කිව්වනේ අවුරුදු 10කට 12කට විතර කලින් මේ සඳහා වුණ යෝජනාව ව්‍යාපෘති යෝජනාවක් විදිහට දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වෙනවා වෙන එකක් තමයි සිස්ටම් එකත් හැදෙනවා හැබැයි ඒ හදපු නිසා හරිය අද දුම්රිය දෙපාර්තමේන්තුවේ නැහැ ඔහු ඇසුරු කරපු අය කියන්නේ හදපු නිසාම වෙච්ච දේවල් වලින් හිත කලකිරිලා දැන් රටක් දාලා යන්න උනා කියලා තමයි කියන්නේ. හරි එසේ තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුව දැන් මොකද කියන්නේ? අඩුමතරමේ ඉස්සරහට මොකද කරන්න කියලා අපි නැවත ප්‍රශ්න කරනවා දුම්රිය නියෝජ්‍ය සමන්ධිකාරී ගාමිණී සෙනවිරත්න මහත්මාව.
නියමිත වෙලාවට ගමන් ගන්න ආයක තමයි දුම්රිය ගමන් ගන්න මගින්ට අවශ්‍ය ප්‍රධානම කරුණ. ඉතින් ඒ කරන මේ තුලින් ඉටු වෙනවා මම හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවත් ඉදිරියේදී මෙවැනි ක්‍රියාදාමයකට ඇතුළත් වීම සඳහා මෙවැනි ප්‍රකට කරමින් යනවා. නමුත් ඊට පෙර මේගොල්ලෝ මේ කරපු කාර්යය ඇත්තටම ප්‍රශංසනීයයි. මම හිතන්නේ මේක තුලින් තව අපිට මේගොල්ලෝ ඉස්සරහට මේ ඇප් එක දියුණු කරගෙන මට හිතෙනවා මේගොල්ලෝ දුම්රිය තියෙන තැන ස්ථිතව නිශ්චිතවම මේ ඇප් එක මගින් එයාලගේ සමාජිකයන්ට බලා ගැනීමට හැකියාව ලබා දී වෙනවා කියලා. ඉතින් ඒක ලොකු ආඩම්බරයක්. තව ඉදිරියට තව තව දේවල් මේගොල්ලෝ මම හිතන්නේ මේක තුලින් ක්‍රියාත්මක කරයි කියන එකත් මට විශ්වාසයක් තියෙනවා. දැන් දේශාන මේගොල්ලොත් බලාගෙන ඉන්නේ මේ මේගොල්ලෝ මොනවද කරන්නේ කියලා. ඒක තමයි මේ රාජ්‍ය ආයතනය. ශ්‍රී ලංකාවේ දුම්රිය පිළිබඳ වගකීම දරන ආයතනය. දුම්රිය දෙපාර්තමේන්තුව. ඔවුන් බලාගෙන ඉන්නවා දුම්රිය මගින් මේ තාක්ෂණික භාවිතය ඊළඟ තලයට අරන් යන්න මොකද කරන්නේ කියලා. ඒ පිළිබඳ තීන්දුව తీරණ ගැනීම ආයතනය ඔබට ඉතුරු කරලා අපි නැවත ප්‍රශ්න කරනවා RDMNS රේල්වේ නෙට්වර්ක් මේ 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 Facebook සමූහය මේ දුම්රිය මගින්ගේ සමූහය මොකද රජිය බලන් ඉන්නේ තේගොල්ල මොකද කරන්න කියලානේ. ඒ නිසා අපි ඒගොල්ලොන්ගෙන් අහනවා ඔව් මොකද කරන්නේ කියලා. අපේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කරොත් අපි කිසිම සර්විස් එකක් ඩවුන් කරන්නේ නැහැ. ඉස්සරහටත් කරගෙන යනවා අනිවාර්යයෙන්ම පුළුවන් උපරිම සහයෝගයෙන් අපේ කට්ටියගේ එකමුතු වෙන. ඒ වගේම අපි RDMNS app එකක් මේ තක් දුරාව වගේ ඉස්සරහටත් විවිධ ෆීචර්ස් එකතු කරන්න අනිවාර්යයෙන්ම අපේ ටීම් එක අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම මගී ජනතාවට සේවයක් කරන්නත් මගී ජනතාවගෙන් අදහස් අරගෙන මේ group එක හොඳ තැනකට ගේන්නත් සහ මේ RDMNS කියන සිස්ටම් එක තව විවිධ පැති ඔස්සේ දියුණු කරන්න අපි ගොඩක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපේ ටීම් එක. අයිතින් දියව් කියලා ඉල්ලන්න බොහෝ අය ඉන්නවා මාලේ. මේ කෝච්චිය පොඩ්ඩක් පරක්කු වුණොත් නේද මේ ගෙදර ඉන්න අම්මව මතක් කරලත් දෙස් දෙවල් තියන්න නේ හෙන ඉල්ලන්න ගොඩක් අය ඉන්නවා. හැබැයි ප්‍රශ්න වලට උත්තර හොයන්න ඉන්නේ හරිම සීමිත පිරිසක්. වගකීම් ගැන පෙනී සිටින්න යුතුයකම් වෙනුවෙන් පෙනී සිටින්න ඉන්නේ හරිම සීමිත පිරිසක්. දැන් දුම්රිය දෙපාර්තමේන්තුව ඊළඟ තලයට ඔසවා තැබීම දුම්රිය දෙපාර්තමේන්තුවට අලුත් තාක්ෂණය හඳුන්වා දිය යුතු නම් ඒ දේ කිරීම ඒක රජයේ විතරක් වගකීමක් නෙමෙයිනේ. මම රජය කියන එකෙන් අදහස් කරන්නේ එතනදී අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ නිලධාරීන් සහ දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවල ඉන්න අය. ඔවුන්ගේ විතරක් වගකීමක් නෙමෙයිනේ. ඒ වගකීම තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ හැම සේවකයෙක්ටම. ඔවුන් පරිගන්නේ මේ දුම්රිය යනේන මගින් ටිකට් එකකට ගෙවන රුපියල් සතවල ඉන්නේ. ඒතර ඔවුන් හැම කෙනෙක්ටම මේ අයිතිය තියෙනවා. තමන්ගේ වැටුප වෙනුවෙන් ඔවුන් හරි නිර්ලෝභීව පෙනී සිටිනවානේ. දවස් ගණන් දුම්රිය නවත්තලා. ඔව්. නේ සහ සෙසු වෘත්තිය අයිතින් වෙනුවෙන් ඔවුන් සටන් කරනවානේ. සමහර විට දුම්රිය මගී නමාරු වේදාලා. දැන් එහෙම සටන් කරන්න සුදුසු නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි එහෙම සටන් කරන වෘත්තිය සමිතිය කතාවට කියන්නේ මේ සිල්බර කොටන් ගන්නට වඩා තියෙනවා කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිතිය. ඒ තියෙන වෘත්තිය සමිතිය සහ ඒ නිලධාරීන් ඇයි පෙනී සිටින්නේ නැත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව තාක්ෂණිකව බලගැන්විය යුතුයි කියන එකට. මේ තාක්ෂණය දුම්රිය දෙපාර්තමේන්තුවට ගේන්න කියන යෝජනාව ඉල්ලීම සටන ඇයි ඔවුන් සිදු නොකරන්නේ? ඒ ප්‍රශ්නය ඉතුරු වෙලා තිබෙනවා. ඒ නිසා බලධාරීන් වගේම දේශපාලනඥයන් වගේම දැන් මේ නිලධාරීන් සහ සේවකියනුත් ඒකට උත්තර බැඳිය යුතුයි. ඒ අතරේ ඔක්කොම පැත්තකින් තියලා නේ ඒ නොකර හැරීම් ඔක්කොම පැත්තකින් තියලා වැඩේ අතට අරන් වගකීම හඳුනගෙන වගකීම ඉටු කරපු යුතුකම ඉටු කරපු පිටිස ගැනනේ අපි අද කතා කරන්නේ නේ. RDMNS.hotel app එක හඳුන්වා දීපු, මේ live train radar system එක හඳුන්වා දීපු, කෝච්චිය හරියටම කොතනද තියෙන්නේ කියලා අතේ තියෙන ජංගම දුරකථනයෙන් බලා ගන්න පුළුවන් තාක්ෂණික භාවිතය හඳුන්වා දීපු පිටිස ගැනනේ අපි කතා කරන්නේ, දුම්රිය මගින්ගේ සමූහය ගැනනේ. එතකොට මේ වැඩේ කලේ කොහොමද? ඒකට එකතු වුණු අය කවුද? රජයට කරන්න බැරි වෙච්ච දේ කරන්න පුළුවන් වෙන තරම් ඕන තිබුණු බලය ශක්තිය මොකක්ද කියලා අපි හඳුනාගන්න ඉපැයි. ඒ නිසා අපි ඒකෙනත් ඇහුවා විරාජ් හර්ෂණගේ. අතරම මේ Facebook group එක create කරනකොට අපි හිතුවේ නෑ මෙච්චර දුරකට මේ Facebook group එක ගේන්න පුළුවන් වෙයි සහ මෙච්චර services ගොඩක් දෙන්න පුළුවන් වෙයි කියලා. මොකද මෙතන ඇත්තටම වැඩ කරන්නේ team work එක. අතරම මේ information දෙන එකේ ඉඳලා මෙතන තනිකරම ස්වේච්ඡා සේවයෙන් වැඩ කරන admin team එකක් එක්ක තමයි අපි ඉන්නේ. එතකොට මේක අපි දකුණ ලංකාවේ කෙනාට එක්කෙනා උදව් කරගන්න බොහොම කැපිලා පේන service එකක් විදිහට අපි මේ RDMNS.hotel කියන platform එක දකින්නේ. මොකද මේකේ update එක share කරන එකේ ඉඳන් ඊට පස්සේ app එක create කරන එකේ ඉඳන් live update එක share කරන එකේ ඉඳන් මේ හැම
අධ්‍යාප වෙන්නේ මේ ට්‍රේන් පැසෙන්ජර්ස් ලාගේ. එතකොට ට්‍රේන් පැසෙන්ජර් කෙනෙක් පැසෙන්ජර්ස්ලා පැසෙන්ජර්ස්ලා අතර උදව් කරගන්නා වගේ සිස්ටම් එකක් තමයි මේ rdminus.lk කියන එක. එතකොට අපිට අපේ ඉන්න ඇඩ්මින් ටීම් එකේ කට්ටිය ඊට පස්සේ අපේ IT ටීම් එකේ කට්ටිය සමාජිකයන්ගේ තියෙන අලුත් අදහස් වගේ දේවල් ඔක්කොම එකතුලා තමයි මේ දවසින් දවස rdminus කියන මේ platform එක දියුණු වෙන්නේ. ඒ විදිහට create වෙච්ච අලුත්ම සිස්ටම් එක තමයි rdminus library data කියන එක. දේශන් මේ මේකේ ඉන්නේ මේ එක්කෙනෙක් දෙන්නෙක් විතරක් නෙමෙයි නේද? ඒ කියන්නේ ලොකු ටීම් එකක් මේක ඇතුළේ ඉන්නවා නේද? සහ ඒ ඉන්න හැම කෙනෙක්ම රුපියල් සත වෙනුවෙන් නෙමෙයි මේ වැඩේ කරන්නේ. අපි සමහර කෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ යමක් කරන්නේ ඒකට ලැබෙන ආර්ථික ප්‍රතිලාභය දිහා බලලානේ. හැබැයි මේ කිසිවෙක් ආර්ථික ප්‍රතිලාභය දිහා බලන්නේ නෙමෙයි මේ වැඩේ කරන්නේ. සහ ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභයක් ගැන හිතමින් නෙමෙයි මේ වැඩේ කරන්නේ. පොදුවේ දුම්රියේ යන හුදුමහත් මගී ප්‍රජාව වෙනුවෙන් තමයි ඔවුන් මේ වැඩේ කරන්නේ. ඒ නිසා මේ ටීම් එකේ ඉන්නේ කවුද කියලා කිව්වට පාඩු නෑ අමාලි. ඔව් අනිවාර්යයෙන්. අපි මුලින් ඉඳන් කිව්වනේ මේ සිස්ටම් එක දුවන්නේ ඒ දෙවීම සඳහා මේ පද්ධතියට තොරතුරු ඇතුළත් කරන්නේ දුම්රිය යන මගින්ම. ඔවුන් තමයි මේ RDMS Railway Network එකේ ඇඩ්මින් වරු. එතකොට ඔවුන්ම තමයි දත්ත ඇතුළත් කරන්නේ. ඔවුන්ම තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. දැන් ඕක නම් වශයෙන් කියාගෙන ගියොත් ඒක ප්‍රධාන මාර්ගය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරන්න උතන ඉන්නවා තිලින ශකිලා මාතිලින්දු කවින්දු ගයාන් විදුරංග අනුපම චන්දි සුපුන් දුෂාන් අරුණ ධනුෂ්ක කියන කණ්ඩායම මේ මේ ලිස්ට් එක දිගයි. ඒ නිසා අමාලි මට කියවන්නකෝ මේ පුත්තලම මාර්ගයේ කවුද දත් ඇතුළත් කරන්න කියලා. පුත්තලම මාර්ගයේ ඉන්නවා ධනුෂ්ක නිෂෙල් චාමර ෂේන් ඉශංකා. ඊළඟට මුහුදුමාර මාර්ගයේ තොරතුරු ඇතුළත් කරන්නේ ජෝඩ් හෂේන් දිදුලනී ෂෙහාන් භාෂිනී කියන කණ්ඩායම. කැලණිවැලි මාර්ගයේ තොරතුරු ඇතුළත් කරන්නේ එරන්දි චමත් දිලෝ මන්ෂි අනුරුද්ධ කියන කණ්ඩායම. ඒ ඔක්කොම එහෙම දේවල් කරනකොට දුම්රිය දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? දුම්රිය දෙපාර්තමේන්තුවෙන් උත් මොකක් හරි සහයක් ලැබෙනවද කියලා අපි ඇහුවා විරාජ් හර්ෂණ අපිට උත්තර දුන්නා. ඩිපාර්ට්මන්ට් එක පැත්තෙන් ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම දෙපාර්තමේන්තුවේ අපිට ලොකු සහයක් ලැබෙනවා ට්‍රේන් ඉන්ෆර්මේෂන් ගන්න, ඒ වගේම අලුතෙන් එන්න තියෙන ට්‍රේන්ස්, ඒ වගේම ටයිම් ටේබල් මොන හරි චේන්ජ් වෙනවා නම් ඒ ඉන්ෆර්මේෂන් අපිට දෙනවා. එතකොට ඒ දේවල් අපි මගී ජනතාවට බෙදා දෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම දැන් පැසෙන්ජර්ස්ලට මොකක් හරි රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් මොන හරි ට්‍රේන් එක දෙයක් වෙනස් වෙන්න අපි ගොඩක් වෙලාවලට ඒ වගේ රික්වයර්මන්ට් එකක් ආවහම අපේ Facebook group එකේ පොඩි පෝස්ට් එකක් ක්‍රියේට් කරලා මේකට අදහස් දෙන්න කියලා, ඒ වගේ ඊට පස්සේ මේ මගී අදහස් එකතු කරලා ඒ නිලධාරීන්ට කරනවා. ඒ වගේ ගොඩක් දුම්රිය වෙනස්කම් කරලා දෙන්න අපේ ඉල්ලීම් වලට දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩක් වෙලාවට උදව් කරලා තියෙනවා. අන්න එහෙම දුම්රිය දෙපාර්තමේන්තුවත් මේකට උදව් වෙනවා. ඒ අතරේ අර දැන් කලින් කිව්වනේ ඇඩ්මින් ලිස්ට් එක අමතක කරන්න බැරි තව පිරිසක් ඉන්නවා. කවුද? ඒ තමයි RDMNS Railway Network මේ IT ටීම් එක. ඔවුන් තමයි මේ 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 අපි කතා කරන තාක්ෂණික භාවිතය යථාර්ථයක් කරවන්නේ. ඒ ඒකට ජවය දෙන්නේ පණ දෙන්නේ ඒ අය. ඒ නිසා අපි අයවත් අමතක නොකළ යුතුයි සහ මතක් කළ යුතුයි. ඒ අතරේ මේ ඇප් එක කොහොමද වැඩ කරන්නේ, මේ රේඩාර එක කොහොමද වැඩ කරන්නේ, මේ රේඩාර එක හරහා කොහොමද මම හරියටම දැනගන්නේ මම යන්න ඕනේ කෝච්චිය, මම කෝච්චිය නැගෙන ස්ටේෂන් එකට එන්නේ කීයටද කියලා, පරක්කුද කියලා, පරක්කු නම් කොච්චර පරක්කුද කියලා. ඒක ඔබට ඇස් දෙකෙන් දැක ගන්න පුළුවන්. බැලුම්ගල YouTube channel එක දැම්ම subscribe කරලා තියාගන්න. අපි ඉතා ඉක්මනින් වීඩියෝව අප්ලෝඩ් කරනවා. ඒ වීඩියෝව ඔබට පෙන්නනවා මේ රේඩාර එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ඒ හරහා කොහොමද දුම්රිය මගින්ගේ රස්තිය ආදුව නැති කරන්නේ කියලා. අතරම ට්‍රේන් රේඩාර එක රිලීස් කරද්දී සහ ඒක ඩෙවලොප් කරද්දී අභියෝග බාධක අනිවාර්යයෙන්ම තියෙනවා. අපිට මේක අතරම RDMS app එක උනත් ගත්තාම මේකට අපිට රෙෆරන්ස් එකක්වත් නැහැ. අතරම මොකද මෙහෙම සර්විස් එකක් කොහෙවත් ලංකාවේවත් ලෝකෙවත් අපි දන්න තරමින් නැති හින්දා අතරම මේක ගොඩක් ලොකු අභියෝගයක් වුණා. මේ app එක ක්‍රියේට් කරන එකත් මේ සිස්ටම් එක හදන එකත් අපිට ඔක්කොම අපේ කට්ටියට හිතලා අපේ කට්ටියගේ අයිඩියාස් වලින් තමයි මේ සිස්ටම් එක රන් වෙන්නේ. අතරම අභියෝග සහ බාධක ගැන කතා කරනකොට මේ ටීම් එකේ හැමෝම වැඩ කරන්නේ බොහොම සුහදශීලීව සහ බොහොම පවුලක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ වගේම ස්වේච්ඡාවෙන් තමයි වැඩ කරන්නේ. තමන්ගේ කාලය ශ්‍රමය නාස්ති කරගෙන අනිවාර්යයෙන්ම එයින්ද ක්‍රෙඩිට් එක අනිවාර්යයෙන්ම හැමෝටම යන්න ඕනේ. අපිට තිබිච්ච ලොකුම අභියෝගය තමයි දැන් මේ වගේ සිස්ටම් එකක් ඩෙවලොප් කරනකොට දැන් මේ ඉන්න අපේ ඇඩ්මින් ටීම් එකේ පිරිසුණත් මේ ඔක්කොම විවිධ තැන්වල රැකියා කරන, විවිධ තැන්වල මේ රස්සාව කරන, උදේ හවස කෝච්චිය වැඩට යන එන එහෙම කට්ටිය තමයි ඔක්කොම මේක ඉන්නේ. එතකොට මෙතනින් ඩෙවලොපර්ස්ලා, එතකොට හැමෝම මෙතන ඇඩ්මින් ටීම් එකේ වුණත් ඒ වගේ වැඩ කරන කට්ටිය තමයි ඉන්නේ. එතකොට එයාලා ඒගොල්ලන්ගේ වීකෙන්ඩ්ස් එහෙම නැත්නම් නිවාඩු දවස් එතකොට ගොඩක් වෙලාවට රෑට වැඩ කරනවා. ඒ වගේ ඒ ටයිම් එක ඒ රෑක් ගන්න ටයිම් එකත් එක්ක තමයි ඒ ඩෙවලොප්මන්ට්ස් අපි කරන්නේ.
දේශාන් එතකොට මේ මේ වැඩේ කරන එක ලේසි වෙලා නැහැ. අභියෝගත් අවිලා තියෙනවා. ඒ අභියෝග මොනවද සහ ඒවට මුහුණ දුන්නේ කොහොමද කියලා තවදුරටත් අපිට විස්තර කළා RDMNS රේල්වේ නෙට්වර්ක්ී ඇඩ්මින් වරේක් සහ ආරම්භක සමාජිකයෙකු වන විරාජ් හර්ෂණ. අපිට බොහොම සීමිත කාලයක් තමයි තියෙන්නේ මේ අප් එක ඩිවලොප් කරගන්න සහ ඩිබග්ින් වලට වගේ අයිඩියාස් ඔක්කොම ෂෙයා කරගන්න බොහොම සීමිත කාලයක් තමයි මේකට තියෙන්නේ මොකද අපි මේක ෆුල් ටයිම් බහලා කරන්න ඇති වැඩක් හින්දා එතකොට ඒක අපිට දකින්න පුළුවන් ලොකු අභියෝගයක් විදියට අපේ ටීම් එක වැඩ කරන විදියත් එක්ක කට්ටිය හරියම බොහොම ආසාවෙන් මේ වැඩේ කරනවා එතකොට යාළුවෝ මහන්සියක් දැනෙනවා ඒ කට්ටිය ඉන්න ෆැමිලි එකක් වගේ ඉන්න හින්දා මේ සිස්ටම් එක මාර විදියට මන්ට ඩිවලොප් වෙනවා සහ වැඩගත්ම දේ තමයි මේ ඔක්කොම ස්විච් ආවින් වෙන දේවල් මේ ඩිවලොප් වෙන සිස්ටම් එක මොකද මේක එලියෙන් ඇත්තම නිර්මාණය කරන්න ගියා නම් කාට හරි මුදල් ගෙවලා හරි නිර්මාණය කරන්න ගියා නම් මේක බොහොම මුදල් වැය වෙන වැඩක් අනිවාර්යෙන්ම මේ හින්දා මේ කට්ටිය මේ කරන සර්විස් එක අනිවාර්යෙන්ම මගේ කරන්න ඕනේ ටීම් වර්ක් එකක් විදිහට වෙන මේ ප්‍රොසෙස් එක ශාන් මේ විදිහට අභියෝග මත මහන්සි වෙලා කරපු මේ මේ සිස්ටම් එකට මටත් සම්බන්ධ වෙන්න ඕන නේද දැන් ඒ කියන්නේ අමාලිටත් ඕනේ RDMNS.lk app එක හරහා live train radar එක හරහා අමාලි යන්නේ ඉන්න කෝච්චිය ස්ටේෂන් තියෙන්නේ බම්බලපිටියේනේ නේ බම්බලපිටියේ ස්ටේෂන් එකට එන්නේ හරියටම කීයටද කියලා දැනගන්න ඔය ඉතින් දැන් එතකොට කොහොමද මම මේකට සම්බන්ධ වෙන්නේ මෙන්න උත්තරේ RDMNS TDS user portal එකට අපේ group එකට ඇවිල්ලා comment එකක් දැම්මොත් ඒ උඩම announcement කියන section එකේ අපි pin කරලා තියෙනවා post එක. ඕන කෙනෙක්ට join වෙන්න පුළුවන්. අපි account එක check කරලා බලලා තමයි fake accounts error සමාජිකත්වයේ බලලා අපි ලබා දෙනවා. එහෙම ගන්න members ලා තමයි මේකේ data ඔක්කොම ඇතුළත් කරන්නේ. එතකොට RDMNS TDS user portal කියන app එකට feed වෙන data හරහා තමයි මේ RDMNS train radar කියන system එක වැඩ කරන්නේ. එතකොට RDMNS.lk app එකට ඔයාලට log වෙලා බලුවත් ඒකේ තියෙන page එකේ RDMNS.lk live radar කියලා option එකක් ඒකට ගියාට පස්සේ ඔයගලන්ට පෙන්වනවා මේ යූසර්ස් ලා දෙන අප්ඩේට්ස් අන්තිමට දීපු අප්ඩේට් එක කොච්චර වෙලාවකට කලින් අප්ඩේට් වෙලා තියෙන්නේ මොකද්ද ට්‍රේන් එක මොකද්ද ගමන ආරම්භය මොකද්ද ගමන අන්තය ඒ වගේම කොච්චර වෙලාවක් ප්‍රමාදද මේ කියන විස්තර ඇතුළත් පුංචි බොක්සස් කීපයක් බලා ගන්න පුළුවන් මේ රේඩර් එකට ඇතුළු වුණාට පස්සේ ඒක තමයි ඇත්තටම අපි ක්‍රියේට් කරපු RDMNS user portal එක හරහා අපිට අප්ඩේට් ෂෙයා කරන members ලා දෙන data තමයි එතනට ඒ විදිහට ලෝඩ් වෙන්නේ ඒ විදිහට තමයි RDMNS.lk train radar කියන system එක දැනට වැඩ කරන්නේ ඔන්න ස්ටාර්ට් එක aran තියෙන්නේ ටිකක් පරක්කු වෙලා තමයි ස්ටාර්ට් එක ගත්තේ සහ ස්ටාර්ට් එක ගති යුතු කෙනා නෙමෙයි ස්ටාර්ට් එක ගත්තේ හැබැයි කවුරු හරි දැන් ස්ටාර්ට් එක aran තියෙන්නේ පරක්කු වෙලා හරි ස්ටාර්ට් එක aran තියෙන්නේ දැන් රිලේ එකේ ඊළඟ කෑල්ල දුවන වෙලාව ඒ නිසා බැටන් එක දැන්වත් දුම්රිය දෙපාර්තමේන්තුව ගත යුතුයි වට්ටන්න එපා මේ බැටන් එක මේ පාර අල්ල ගන්න අල්ලගෙන ඊළඟ තලයට දුවන්න එහෙම වුණොත් දුම්රිය දෙපාර්තමේන්තුවට පුළුවන් වෙයි දුම්රියේ යන එන සුවහසක් මගේන්ට වඩා හොඳ වඩා සුවපහසු සේවාවක් සපයන්න රස්තියාදුව අවම කරන්න. එහෙම රස්තියාදුව අවම කළොත් එක පැත්තක් ඒක දුම්රිය මගේන්ට පහසුවක් අනිත් පැත්තෙන් ඒක රටේ සංවර්ධන යාන්ත්‍රණයට ලොකු හයියක්. මොකද එහෙම නැති වුණොත් රස්තියාදුව නිසා නාස්ති වෙන්නේ රටේ සංවර්ධනය සඳහා යෙදවිය හැකිව යෙදවිය යුතුව තියෙන වටිනා මිනිස් පැය බව අමතක නොකළ යුතුයි. ඒ මතක් කිරීම එක්ක අද අපි නතර වෙන්න ඕනේ. හැබැයි ඊට කලින් තව දෙයක් මතක් කරන්න ඕනේ. මේ අපි කතා කරපු RDMNS.lk app එක ගැන, live train radar system එක ගැන, මේක වැඩ කරන විදිහ ගැන ඔබට මේ අපි අහුව විතරෙන් දැන් ඔබ අපි කියපු දේවල් ඒවා බලන්නත් ඔබට අපි අවස්ථාව හදලා දෙනවා. ඒ නිසා ලෑස්ති වෙන්න බැලුම්ගල YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි බැලුම්ගල YouTube channel එකට අපේ video එක upload කරනවා. කොහොමද මේ system එක වැඩ කරන්නේ කියලා. නතර වෙන්න. මම ඩෙල්ෂා. මම මාලේ.